තාචක්කවාලේසු අත්‍රාගචචන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදං ධම්මස් සවන කාලෝ අයං බදන්ත ධම්ම සවන කාලු අයං භදන්ත පටඨාන ධම්ම සවන කාලු අයං භදන්ත නමුෝතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ පට්ඨාන දේශකස්සේ. නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ පට්ඨාන දේශකස්සේ. නමුෝතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ පටටාන දේශකස්සේ. විචිත්ත මතිගම් පීර මනන්ත නයමන්ඩිතං පට්ඨානං සම්ම සන්තස්ස විමලාමිත බුද්ධියා යස්සදේහා නික්හමින්සු, සුභාචබබන්න රන්සිියෝ නීලපීතාරත්ත සේතා, ජිචපසරා ත ලෝකනාතං සුගතං ධම්මංච ජින සේවිතං සංගං නිරංගනං සෙට්හන් නමාමි සිරසාදරං අධිපති පච්චයෝතිී චන්ධාධිපති චන්ද සම්පයු कानं धम्मानां तं समुट्डानानां चरूपानां अधिपतिपच्चयेन पच्ययो वीर्याधिपति वीर्यसम्पयुक्तकानं धम्मानं तं समुट्टानां च रूपानां अधिपतिपच्चयेन पच्ययो चित्ताधिपति සම්පයුත්තකානං ධම්මානං තං සමුඨනානංචරු පානං අධිපති පච්චහන පච්චයෝ වීමංසාධපති වීමංස සම්පයුත්තකානං ධම්මානං තං සමුඨානානංචරු පානං අධිපති පච්ච හේන පච්චයෝ. ය්ඥන් ධම්මං ගරුංකත්වා ඒ ඒ ධම්මා උප්පජ්ජන්ති චිත්තචේත සිකා ධම්මා තේතේධම්මා තේසං තේසං ධම්මානං අධිපති පච්චයේන පච්චයෝ. අධිපතිඥාන සංජාත චබ්බන්න රන්සිභාසුරං සම්බුද්ධන් සබ්බ දස්සාවිං. වන්දාමි පූජයමහං ශ්‍රද්ධාබුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත ගුණගරුක පින්වත්න්නේ. අද දවසේ ප්‍රඥානාලිකාව තුළින් මුළුමහත් ලෝක ධාතුවපුරාව, මෙම උතුම් පට්ටහාන ධර්ම දේශනාව ව්‍යාප්ත කිරීම සඳහා සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරුණු ලබන්නේ බලංගොඩ පාර ඕපනායක පදිංචි එ පොඩි මහත්මයා එවගේම Hආ කුසුමාවතී යන සැදහැති දායක පින්වත් පිරිස විසින්. ඒ පින්වත් පිරිසගේ අරමුණු වශයෙන් මෙහි සඳහන් කරන්ටේ දෙනවා මේ දායකත්වය දරන පින්නතුන්ගේ නමින් නැසී මිය පරලොයන් තේදනාාවූ දෙමවපියන් සහ සොහයුරන් වන බට බටේවෙල පදිංචි RRA විලියම් B සොපිනෝනා RRA කුලතුංග තලවත්තේ පදිංචි H ජමිස් TJන් HJ පේමදාස යන ඇතුළු නමින් පරලොව සැපත් සියලු ඥාතීන්ටත් පින් බලාපොත්තුවයෙන් සිටින සියලුම සත්තුවයින්ටත් මේ උතුම් ධර්මදානමය පු්්‍ය කර්මය කුසල ශක්තිය නොබෝ ආත්මභාවයකදීම උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනාවේවා පාර්මී ධර්මයන් බවට පත්වේවා. එවගේම ගෞරවනීය ධර්ම දේශකයන් වහන්සේටත් උන්වහන්සේගේ මෞු දෙමවුපියන්ටත් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඇතුළු. විශේෂයෙන්ම අභිධර්මය උගන්නන්නට එදනු ආභිධම්මික ඒ ගෞරවනීය ගුරුදේවොත්තමයන් වහන්සේලා ඇතුළු. සියලු දෙනාටත් ලක්වැසි ලෝවැසි සියලු සත්වයින්ටත්. උතුම් චතුරාර්ෂත්ත ධර්ම ගටිත මේ පට්ඨාන ධර්මය අවබෝධ වේවා යැයි ප්‍රාර්ථනා කිරීමත්. නොවම්බර මස විසි වන දිනට ජන්මදිනයේ යෙදී තිබෙන ඇරැව්වල පණණිපිටියේ පදිංචි ආර් කල්්‍යානවතී මහත්මයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා සුභ උපන්දිනයක් ඒවා, රුවන් සතු අනන්තගුණ බලේන්ද මෙම පට්ඨාන ශ්‍රී සද්ධර්මයහි ආශිරුවාආදේන්ද. එතුමයට උතුම් චතුරාරි සත්‍ය ධර්මියෝ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කිරීමත් සිදුකට තිබෙනෝ. එම සියලු සම්යක් ප්‍රාර්ථනාවෝ එලෙසින්ම ඉෂ්ඨවේවා සමුෘර්ධවේවා සියලු දෙනාටම උතුම් චතුරාර්ශත්්‍ය ධර්මයන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අද දවසේද මෙම උතුම් පට්ඨාන ධර්ම දේශනාව සඳහා අපි අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනු. පිංවත්න මීට පෙර මෙම ප්‍රඥානාලිකාව ඔස්සේ පට්ටන ධර්ම දේශනා මාලාවක් වශයෙන් මෙම ධර්මදේශනා සමූහයක් සිද්ධකරන්ටේදනා. මේ විදිහට අකණ්ඩව සිදුකරගෙන යන මේ පට්ටහන ධර්ම දේශනා මාලාව මේ වනවිට පවත්න හේතු ප්‍රත්්‍යය පිළිබඳව දේශනා රැසකුත් වගේම ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව දේශනා රැසකුත් සිදු කරලා. ඒ ප්‍රත්‍යන් පිළිබඳව යම් අවබෝධයක් මේ ශ්‍රාවක ජනතාවටට ලබා දෙන්නට අපට හැකිියව ලැබුණා. අද දවසේ, ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අධිපති ප්‍රත්්‍ය පිළිබඳව ධර්ම දේශනාවක් සිදුකරන්ට. පසුගිය සතියේත් අධිපති ප්‍රත්‍ය පිළිබඳව ධර්ම දේශනාවක් සිදු කළා, එම අධිපති ප්‍රත්්‍ය පිළිබඳව දේශනාවේදී, විශේෂයෙන්ම නිද්දේශපාලියෙහි එන ඒ ගාථාවන් කෙටියෙන් නමුත් පැහැදිලි කර දෙන්නට යෙදුනා නමුත් පිින්වත්න ඒ දේශනාවේදී සිදුකරන ලද විස්තරකිරීම බොහොම ප්‍රමාණවත් නොවන නිසා අද දවසේත් ඊට වඩා වැඩි විස්තර කරදීමක් සහිතව අධිපති ප්‍රත්තිය මනාකොට අවබෝධ වෙන පරිදි දේශනා කරන්නටයි බලාපොරොත්තු අන්න. පිින්වත්න අද දවසේදීත් මේ අධිපති ප්‍රත්‍ය පිළිබඳව සිදුකරනු ලබන ඒ දේශනාවේදී අධිපති අධිපති කියලා අපි කතා කරන මේ වචනය තේරුම එම න අධිපති ප්‍රත්්‍යයක් කියන්නේ කවරක්ද කියන කාරණාව විසදාගත යුතුයි. පින්වත්න අපි දන්නවා යම් තැනක අධිපතියෙක්ගේ ස්වභාවය තමයි තමා යටතේ ඉන්න තමාගේ යටතේ ජීවත්වන අයව තමා වශයහි පාලනය කිරීම ජනාධිපති එවගේම නගරාධිපති පොලිස්පති අධි වශයෙන් මේ අධිපතියන්ගේ ස්වභාවය තමයි තමා යටතේ ඉන්න අයව තමාට වුවමනා පරිදිපාලනය කරනක. පින්වදි මේ චිත්ත චෛතසික රූප ධර්මගත්තුත්, නාම රූප ධර්මගත්තුත්, ඒව අතරත් තිබෙනවා අධිපති ස්වභාවය පෙන්වන ධර්ම. ඒ අධිපති ස්වභාවය පෙන්වන ධර්මවලට පුළුවන් කමතිබෙනවා අන්‍ය නාමරූප ධර්මයන් ස්ුව වශයෙහි. එමන නන් තමන් යටතේ. පවත්වන්නට පුළුවන් කම තිබෙනවා අන්න ඒ විදිහට අන්‍ය නාමරූප ධර්මයන් සොය වශයෙහි පවත්වන වනං තමන් යටතේ පවත්වන වනං ඒවාට කියනවා අධිපති ධර්ම කියලා කියනු. එවැනි තමා යටතේ පවතින ධර්මයෝ එමන අන්‍ය නාමරූප ධර්මයෝ තමා සමගයකට තිබෙන දේවල් වේවා තමාට අවශ්‍ය පරිදි හසුරුවන්නට පුළුවන් ක්‍රත්‍ය වලට කියනවා අධිහිපති ප්‍රත්්‍යය කියලා කියනු. දැන් ඔබ වටහා ගන්නට ඇති අධිපති ප්‍රත්තය කියන්නේ කවරක්ද තමා යටතේ පවතින විශේෂෙන්ම අන්‍ය නාම රූප ධර්මයෝ තමාට යටත්ව පවත්වන්නට පුළුවන් ස්වභාවයක් තිබෙන වනං ඒකට කියවා අධිපති ප්‍රත්ය කියලා ඒ තමා යටතේ පවත්වන තමාට නතුකොරගෙන පවත්වන ශක්තියට කියනවා අධිහිපති ප්‍රත්්‍යය ශක්තිය කියලා කියන වගේ පින්වත්න්නේ නාමරූප ධර්මයන් තමායට ඒේ පවත්වන යම් ධර්මයක් තිබෙන වනං අන්න ඒ ධර්මවලට තිබෙනවා අධිපති ප්‍රත්තිය කියලා. උදාහරණයක් අරගෙන බැලුවත් පින්වත්න්නේ දැන් අපි හිතමු චන්දය කියන චෛතසිකය චන්දය කියන චෛතසිකේ පින්වත්න සබබචිත්ත සාධාර චෛතසික වලට පසුව ඔබට මුණ ගැහෙන ඒ ප්‍රකේර්ණක චෛතසික කියන කොට සට යයිති වෙන චන්දය කුසල සිත්වලත් එ දෙෙනවා අකුසල සිත්වලත් යෙදෙනවා කුසල අකුසල දෙපර්ශවේම මිස්ත්‍රව යෙදන නිසා එක ප්‍රකීර්ණක චෛත සිකයා එමන චන්දය කිසිම් සිතක බලගතු නොත් දැන් ඉතන්න මේ පින්වත් පිරිස කුසල කර්මයක් කරනවා මේ කුසල කර්මය කරන්න වෙලා විච චන්දයේ බලගතුූුණනොත් කැමැත්ත කියල කියන්නේ කැමැත්ත බලගතූ නෝතින් ඒ සිතත් ඊට අනුකූලව පාලනය කරන්න පුළුවන් කමතිබෙන ඊට නතුවෙනවා ඒවාගේම වීර්යත් වීමන්සත් මෙසිියල්ලම එවගේම ඒ සිට ඇතුළ තිබෙන පස්සේ වේදනාව සංඥාව චේතනාව ඇතුළු කොටවූ සියලු චෛතසිකත් අර චන්දය කියන චෛතසිකේ ප්‍රබල නිසා එයාට අනුගතව නමාගන්නටහම නම් අනුගත කරගන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා පින්වත්න්නේ අන්‍ය නාමරූපධර්මයන් තමන්ට ඕමනා පරිද්දි නතුකරගන්නා ස්වභාවට තමයි අධිපති ප්‍රත්තිය කියලා කිය. ගත් බුරජාණන් වහන්සේ මේ අධිපති ප්‍රත්තිය ආකාර දෙකකට බෙදා දක්ව නො ඒ තමයි පික්වත්න එකක් ආරම්ම නාධිපති ප්‍රත්තිය අනිත්්‍යක තමයි සහජාතා අධිපති ප්‍රත්තිය ආධිපති ප්‍රථති්‍ය ආකාර දෙකට බදෙනවා එකක් තමයි ආරම්ම නාධිපති ප්‍රත්තිය අනිත්්‍යක තමයි සහජාතා අධිපති ප්‍රත්තිය දැන් අපි මෙහම සහැලකූ ගල් ගොඩක් මැදේ නැන්නම් ගල් කැට ගොඩක් මැදතිබෙන මිනි කැටයක් ැන සැලකූන්. මෙ මැනි කැටය අනිත්තේවාට වඩා බොහොම තදින් අරමුණ වෙන. හොන්දට පේනවා කැපිල පේනවා කියලාප කියනු. අන්න ඒ වගේ යම්යම් ධරම සමූහයක් මැද්දෙන් එකක් ගරු කොට අරමුණු වෙනවා නං ඒකට කියනවා ආරම්මන අධිපති අධිපතිභාවයෙන් අරමුණු වෙනවා. ගරු කොට අරමුණුව වෙනවා එනම් ඒ එකට කෙනවා ආරම්මනාධිපති ප්‍රතිය කියලා.ඒවගේ මයි පින්වානි සහජාතාධිපති සහජාත කියන්නේ සහ කියන්නේ එකට ජාත කියන්නේ හටගන්නවා කියෙන. එකට හටගන්නාාවූ උධරම අතරින් එක් ධර්මයක් අනෙක්කේ වට වඩා ගරුකට සැලකිය යුතුනං එකට කියෙනවා සහජාතාධිපති දැමුදාහරණයක් මං ඕෝක පෙන්න්න න්නම් බොහොම ඕලාරික උදාහරණයක් සැරලව වැටහෙන උදාරණයක් පින්වත් අපිහිතමු සුනක දේනුවකට ැනම් බැ වැැල්ලියකට පැටවුන් අපහිතම කිහිප දෙනෙක් ලැබුණොත් ඒ පැටවුන් අතර අප දකිනවා සමහර පැටව් ඉන්නවා බොහෝම පෘෂ්ටිමත් පැටවු. මේ පෘෂ්ටිමත් ශක්තිමත් පැටව් ගත්තොත් අනිත් අයට කිරිබොන්නට දෙන්න නැතුව තමන් අධිපතිභාවයෙන් කටයුතු කරනවා. අන්නේ එහෙම අධිපති භාවයෙන් කටයුතු කරනවා කිහිප දෙනෙක් අතරින් එක් කෙනෙක්. ට ඉපදුණු කීප දෙනෙක් අතරින් එක්කෙනෙක් අධිපති භාවයෙන් කටයුතු කරනනඒට කියනවා සහජාතාධීපති කියල සහජාතකයන එකට උපන් කියෙනෙ එකට උපන් ධර්මාතරින් එ අය අනෙක්කඒවාට වඩා අධිපති ස්වභාවෙන් කටයුතුරන ොදැම පින්වත් ඇත්තට බොෝ හොදට පැදිලිවන්නට ඇති ආරම්මනාධීපති සහ සහජාතාධිපති කියන මේ ධර්ම දෙක මොකක්දක හැබැ පින්වත් මේ ගත්තු උදාහරණ දෙක ගත්තේ බාහිර පරිසරින් චිත්තචයිසික වල නෙමේ ගත්ත. හැබැයි භාගතුන් වහන්ේ අධිපති ප්‍රථ්‍යය ක කියනෙක හඳුන්න්නේ චිත්තචෛතසික රූප ධර්ම වලින්. නමුත් ඒක පැහදිලි කරල දෙන්න බැහැනී පින් වන්නේ සරල උදාහරණයක් එහමන නම් ප්‍රායෝගක ජීවිතය උදාහරණයක් ගන්නතු. ඒනිසා තමයි මේ දෙකටම ප්‍රායෝගික ජීවිතයේදී වැටහෙන උදාහරණයක් කරගන්නට ඒදුනේ. එහමන දැන් නැවතවතාවක් ඔබට පැහැදිලි කරල දෙන්නම් ගල් කැට ගොඩක් මැද්දෙ තිබෙන මැනිි කැටය පහසුවෙන් ගරු කොට අරමුණු වෙනෝ එමන නම් කැපිල පේනවා ඒකට කියනවා ආරම්මන අධීපති ප්‍රත්තිය කියලා. පින්වත්නී සහජාත අධිපති ප්‍රත්වයට අපිගත්ත උපමාව තමයි බලු පැටවුන් කිහිප දෙනෙක්ඉන්න බලු මවකට උපදිච්ච වෙලාවේ ඒ බලු පැටවුන් අතරින් එක බලු පටවක් ක්තිමත්තුව වැඩි තියෙන නම් පෘෂ්ටිමත්තුව වැඩල දයවනන් ඒ අධිපති භාවයෙන් කටයුතු කරලා අනිත් පැටවුන්ට කිරිබොන්න දෙන්නේ නෑ ආහාර ගන්න දෙන්නේ නෑ තමන් අධිපතිභාවයෙන් කටයුතු කරනවා එකට උපන් කීප දෙනෙක් අතරින් එක් කෙනෙක් අධිපතිභාවයෙන් කටයුතු කරනවා සහජාතා අධිපති කියලා ඒකට හඳුන්වනු පින්වත්න සහජාතා අධිපති ප්‍රත්තියේ ආකාර හතරක් ගෙන හැර දක්වොනවා භාග්‍යවත් බදුරජාණන් වහන්සේ ඒ තමයි චන්ද චිත්ත වරිය විමංස කියන මේ ප්‍රත්‍ය හතර චන්දය කියල කියන්නත් පින්වත්න්නේ ප්‍රකීර්ණක චෛත සිකයක් බව මාමුලින් සඳහන් කරන්නට ඒදවා චන්දය කියන්නේ කැමැත්ත කියන එක දැන් ඔ ඇත්තු දන්න මොනම වැඩක් කරන්නවත් කැමැත්තක් නැතුව බැහැ. තැන් අපිට මුදාහරණයක් වශයෙන් කිසිම් කෙනෙක් අකුස ධර්මයක් වෙච්ච ප්‍රාණගාතයක් කරනවා කියලා ප්‍රාණ ාතය කරන්න කැමැත්තක් නැතු පුලුවොන්ද. බැහැ අපිතුම තවත් කෙනෙක් සුරාපානය කරනවා කියර ඒත් සුරානයට කැත්තක් ඒ ඕ ඒ වගේම තමයි කුසල පක්ෂේ අපිහිතම කුපින්වත්න්නේ ධානයක් දෙනවා කියලා දානයක් දෙන්නත් කැමැත්තක් ඕන මල් පූජ කරන්නත් කැමැත්තක් ඕන මේ ධර්මය ශ්‍රවනය කරන්නත් කැත්ක් ඕන, කැත්තක් නැත්නම් මේ ධර්ම ශ්‍රණය කරන්න පුළුවන් කමක් නෑ ඒහම් පින් වන්නේ කුසල පක්ෂේත් තිබෙන කකුසල පක්ෂත් තිබෙන මේ දෙපැත්තටම පොදු වූ ධර්මයක් චෛතසිකයක් තමයි චන්දය කියලා කියන්නේ චන්දය ප්‍රකීර්ණකයි කියර කියන්නේයි. කුසල පක්ෂේත් අකුසල පක්ෂේ දෙපැත්තම මාරුවෙන් මාරුවට යෙදෙනවා සමහර කුසල් සිත්තුවල යෙෙනවා සහර කුසල් සිත්වල දෙන්නේ න සමහරක් කුල් සිත්තුවල දෙනවා සහර කුසල් සිත්තුවලේ දෙන්නේ යනුව චන්දය ප්‍රකීරර්ණක චෛතසිකයා අධිපතිභාවයෙන් චන්දය කටයුතු කරන වෙලාවේ තමන් සමඟ උපදින අනෙකුත් චෛතසිකයන්ටත් හිතටත් ඒ චන්දය බලගතු වෙනෝ අපි මේ වයි ඉදිරියේදී විස්තර කර නිසා දැනට කෙටියෙන් විස්තර කරන්න. චිත්තය යම් තැනක පින්වත්න හිත සහජාත ධර්මවලට අධිපති වුනොත් ඔයත්තු හල තිබෙනවා සිට කියන එක තනිව උපදින්නේ නෑ. චෛතසික සමඟ උපදින්නේ. ඒ උප්පාද නිරෝධාච ඒකා ලම්බන වත්තුකා චේතෝ යුත්තා දී පං්ඥාස ධම්මා චේත සිකා මතා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒක උප්පාද එකටම උපදින නිරෝච ඒක නිරෝධාච එකට නිරුද්ධ වන ඒගේම ඒකා ලම්බන එකන සිත ගන්නා අරමුණම ගන්නා වූ ඒ වත්තුක සිත හටගන්නේ යම් වස්තුවක උදාහරණයක් වසයෙන් චක්කු විඤ්ාන හටගන්න චක්කු වස්තුූේ ඒ වගේ චක්කු විඤඥානය සමඟ තිබෙන වනන් චෛතසික හතක් ඒ චෛතසික හත හටගන්නෙත් ඒත් චක්කු ප්‍රසාදරූපේමයි. හදේවත්තුූ ඒ යම් හිතක් හටගන්නවනං ඒ හිට ඇතුළ තිබෙන චයිත හටගන්නෙත් හදේවත් වූ ඒමයි. පින්වති එහෙම නං. මේ චිත්තය සමඟ පවතින අනෙකුත් චෛතසික ධර්ම සමූහයටම චිත්තය අධිපතිභාවයෙන් කටයුතු කරන වෙලාවක්තිබෙනවා අන්නේ වෙලාට කියෙන චිත්ත අධිපති කියලා. සහජාත ධර්මවලට චිත්තය අධිපති වෙලා එකන හිතයේ වෙලාවෙේ අධිපති ස්වභාවෙන් කටයුතු කරන. පින්වති ඊළඟට වීරය කියන චෛතසිකේ විරිය මේ විරිය කියන චෛතසිකයක්ත් පින්වාන්නේ ප්‍රකිීන්නක චෛතකය ප්‍රීණක චෛතසික හයක් තිබෙනවා. ඒමනොවද? ත් විතක්කය විචාරය වීරිය ප්‍රීතිය චන්දය අධිමොක්කය කියන චෛතසික හය. මොනද විතක්කය චාරයීිය ප්‍රීතිය එගේ චන්දය අධිමොක්කය. දැන් මෙන්න මේ චෛතසික හයිෙන්. වීරිය කියල කියන එක අධිපතිභාවයට පත්වනොත් අනික් ඒවාඒයා යටතේ පාලනය වෙනවා. අනෙක් ට නතු වෙනවා. එක චන්දය ඒ වෙලාවේ අධිපති වෙන්නේ නෑ වීර අධිපති වනහාම චන්දය ඊට නතු වෙන වීර අධිපති වුණහාම චිත්තය හෙවත් සිත ඊට අවන්නත වෙන ඊට නතු වෙන ඒ අනුව පාලනය වෙන ඊළඟට පින්වන්නේ ඊළඟ කාරණාව දාති න වීමන්සය වීමන්සේ කනමකක්ද ප්‍රඥාචෛතසිකය විමසා ගන්නා ස්වභ වෙනේද ප්‍රඥාචයිසිකය පින්වරණ යම් සිතක මේ ප්‍රඥ්ඥාව පහල වෙන න ඒට කෙන කුසල සිතක් කුල් සිත්වල විතරයි ප්‍රඥාව පහලවිෙන් කුසල් සිත්වල ප්‍රඥාව ඇති ප්‍රඥාව න අකුසලයක් වවෙන්න හැන නේද ඒනිසා පින් වර්නී ප්‍රඥා චෛතසිගේ අධිපතිභාවයෙන් කටයතු කරනවා දැ මේ පින්වත් පිරිස දන්නවා දන්දී මෙහම සිද්ධ කරනවා නේදඒවගේම සිල් රැකීම් භාවනාකිරීම ආධිය සිද්ධ කරනවා මේ වෙලාවෙ ප්‍රඥ්ඥාව අධිපතිභාවෙන් කටයතු කළො චන්දයත් ඒ පැත්තට යොමුම වන එක කියන්නේෙ කුසල් කරන්න කැත් ඇවෙනවා අකුසලෙන් මිදනෝ ඒවගේම චිත්තයක්ත් ඒ පැත්තට නතු වෙන ත්ත පැතර තුන ගෙන කුල්රන ුල් සි්ටික් පහලවන. වීර් පින්වතියේ වෙලා කුසල් කරන්න වීර ඇතිවන දමපිින්වත් පිරිස කල්පනා කරල බලන්න පොහොය දවසට උපෝසතය රකින්න ඔො ඇත්තු යන්න උත්සාහ කරනවා. අන්නේ වෙලාවේ අපේතුම අසනීපයක් තිබෙන. නමුත් වීර කියන චෛත සිකයන්නකොදඉන්නේ අර? ප්‍රඥාව කියනඒ එක ප්‍රබල වෙච්ච වෙලාවේ වීරයත්තඒකට ප්‍රබල වෙලා මොකද වෙන්නේ නුවනින් කල්පනා කරලා මම සසර දුකින් අතමි දෙෙන්ටඕන මේ සසර කියනෙක බොහොම භයානකයි අන්න මක දෙන්නේ වීමන්සේ නැනම් ප්‍රඥාව මුූද වෙනවා ප්‍රඥාව අධිපති වෙනවා අනෙකුත් ධර්ම සියල්ලත් ඒ පැත්තට නතුකරගෙන ප්‍රඥ්ඥාව ප්‍රබල වෙනවා ඒට කෙන වීමන්ස අධිපති කියල හොඳයි දැන් අපි නැවත සලකා බලමුපින් වන්නේ නිදදේශ පාලියයේ තිබන්න මේ? සන්දා අධිපති චන්ද සම්පයුත්කානන් ධම්මානං තං සමුට්ඨානානංච රූපානං අධිපති පච්චේන පච්චෝ කෙන ගාතාව මේ පින්වතුන් ගාව දැන් පට්ඨාන ධර්මවන්දනාව කියන පොත බොහෝ අයගාව තිබෙනු. එන ඒ පොතේ තිබෙනවා ඒ අධිපති ප්‍රත්ථේ යටති විස්තර කරල තිබෙන ගාතා පහක් ඒක පළවනිීක තමයි චන්ධාධිපති චන්ද සම්පයුත්තකානන් දම්මානං තං සමුට්හාානානංච රූපානං අධිපති පච්චේන පච්ච ළඟට විරියාධිපති, විරිය සම්පයුත්තකානන් ධම්මානං, තං සමුඨානානංච රූපනං, අධිපති පච්චේන පච්චු. ළඟට තිබෙන චිත්තා අධිපති, චිත්ත සම්පයුත්ත කානන් ධම්මානං, තං සමුඨානානංච රූපානං, අධිපති පච්චේන පච්චු. ඉළඟට තිබෙනවා වීමන් සාධිපති වීමන්ස සම්පයුත්ත කානන් ධම්මානං, ත සමුඨානානංච රූපානං, අධිපති පපච්ේන පච්චු. දැන් අපි බලමු මේඒ එකක් අරගෙන වෙන වෙනම විස්තර කරල දෙන්නට බලමු. චන්ද අධිපති චන්දය අධිපති වෙන වෙලාේ එකන චන්ද චෛතසිකේ අධිපති භාවයෙන් කටයතු කරන අවස්ථාවේදී. චන්ද සම්පයුත්ත කාණන් දම්මාන පින්වදි සම්ප්‍රයුත්ත කාණන් දම්මානන් කියෙලා කියනමුකක්ද චන්දය සමඟ සම්ප්‍රයුක්ත වූ මේ පින්වතුන්ටමං උදාහරණයක් පැදිලි කරන්න. ඔයත් ත කිරිතේ බී ලතිය නෝ කිරිතේ එකක් ගත්තොත් මේ කිරිතේකේ තියෙන වතුරට කලවන් කළමොනවාවද සීණ කිරි එවගේම කහට. ඔ හතු තුර සමග කලවන් ච්ච ධර්මනවාද කියලනවාද වතුර සමඟ කිරි කලවන් වෙලා තියෙනවා වතුර සමඟ සීනිි කලවන් වෙලා තිබෙනවා වතුර සමඟ කහට කලවන් වෙලා මිශ්‍ර වෙලා ෙන අන්න සම්ප්‍රයුක්තයි සමඟ යේෙදලා පින්වත්ේ ඔයත්තු කල්පනා කළ බලන්න කෝ පොල්තෙල විතරයිදැම්මුත් මනවද වෙන්නේ එකට මිස්ත්‍ර වෙනවාද මිස්ත්‍රවෙනනේ අමිස්්‍රයි වෙනම ස්තර දෙකක් වශයෙන් තිබෙනවා. එහෙම නෝතින් ඒකෙ පොල්තෙල් වෙනමත්ඒවගේම මතුර වෙනමත් වෙන් කල්ලා නිසාරණය කරගන්න පුළුවන්. හැබැයි වතුරට සීනි කිරි කාට හදාලා හදාගත්ත තේකේ අපට සීනිුවෙන් කරගන්න පුුවන්ද. බෑ අන්නඒ එක හොඳට තේරුම් ගන්න ඕන සම්පයුත්තයි ගැන එකට යෙදලා එට මිස්ත්‍ර වෙලා. එහන් දැ චන්දය කියන චෛත සිකයේ සමග මිස්ත්‍රවෙච්ච චෛත සිකටි ගත්තීම මොවාද පස්සය වේදනාව සඥඥාව චේතනාව ඒකාග්‍රතාවේ ජීවිතේන්ද්‍රී මනසිකාරය ඉඩි පසේ චන්දය සමග මස්ත්‍ර වෙන චෛතසික තිබෙන පින් වති ොවා ගේ දන් අපික වයිස්සෙල්ලම චන්ද චිත්ත විරිය වවීමන්ස කියනගේදී චන්දය සමග චිතේ මිශ්‍රවවෙන්න පුළුවන් චිත්තේ කන හිත. එවගේ චන්දය සමඟ වීමන්සේ මිශ්‍ර වෙන්න පුළුවන් එවගේම වීර මිශ්‍රවෙන්න පුුවන් චන්දය සමඟ චන්ද චිත්ත විරිය වීමන්සා කියනකොට චන්දය සමඟ අනෙකුත් ඒ අධිපති ධර්මත් මිශ්‍ර වෙනවා. මේ මිත්‍ර වුණු ධර්මවලට චන්දය කවරු වයද කටුතු කර අධිපති භාවයෙන් කටයුතු කන ඒ ැ එකක් වෙච් චන්ද අධිපති චන්ද සම්පයුත්ත කාණන් දම්මානක් චන්දය අධිපති භාවයෙන් කටයුතු කරන වෙලාවේ චන්දය සමග මිශ්‍රවුණාව අනෙකුත් චෛතසික ධර්මවලට චන්දය උපකාර කරනවා මොන උපකාර කිරීමක් වශයෙන් උපකාර කරන්නේ. අධිපති භාවයෙන් උපකාර කරනවා එකන්නේ දැන් මේ පින්වතුන්ට මෙන්න මෙෙම තේරෙන්ට ඕන චන්දය අධිපති වෙච්ච වෙලාවේ චිත්තයට වීර්යට වීමංසාාවට ඇතිවීමටත් ඒවගේම දිගට පැවතීමටත් උපකාර කරන්නේ කවුද චන්දය කියන චෛතසික ධර්මය. එය අධිපති නිසා අධිපතියා අයට උපදින්න ඒවගේම පවතින්න උපකාර කරන. එනිසා අවසානකිව්වා තන් සමුටටහා නානංච රූපානංකයන් පින්වත් එතෙන්දි ඒ සමඟ උපදින රූපවලට ඒ සමඟ උපදින රූපවල්ට. ිපති පච්චේන පච්චෝ ල මෙැෙන විස්තර කරනවා ඒකි තේර්ම මයි ධිපති ප්‍රථ්‍ය ශක්තියෙන් උපකාරනු. එඒ අධිපතියා වශයෙන් ඉඳගෙන අනෙකුත් ධර්මවලට ඉපදීමට උපකාර කරනවා ඒවාගේම අනෙකුත් ධර්මවලට ඉපදිලා පැවතීමට උපකාර කරනවා. ඊළඟට පින්වන්නේ අපි දෙවනි කාරණා බලමු විරාධිපතිීර අධිපතිභාවෙන් කටයුතු කරන්න වෙලාවේ වීර අධිපතිභාවයෙන් කටයුතු කන්න වෙලාවේ විරිය සම්පයුත්තකානන් දම්මානං කියෙල විස්තර කරන වීරිය සමඟ යෙදනාාව අනෙකුත් චෛතසික ධරමවලටත් ඒ වගේම සිතටත්. තන් සමුට්ටා නානංචර උපානං ඒ සමඟ උපදින රූපවට පින්වත්න්නේ ඔයත්ව හලබෙනවා යම් සිතක් උපදිනකොට ඒ සිතත් සමඟ රූපටිකක් උපදිනෝ දැංහිතන්න මෙහෙම ඕක ඔයත්තන්ට පැදිල නැත්නං වඩා හොඳින් නිරවල්රගන්න පුළුවන් අවස්ථාවක් තමයි ඔබට දේශසිතක් ඇතිිහිල් ඇතිවෙලා ඔබට කේන්තියනෝ. දැන් කේන්තියන වෙලාේ ඔබේ මුහුණේ ස්වභාවයමකද වෙන්නේ. රලුවෙනවා නේද මුහුණ කලුවෙනෝ එනම් මොකක්ද මේ වෙලාතින් සිතක් උපදුනා ඒ සිත සමඟ රූප ටිකක්කිපදිලා තියෙනවා අන්නේ රූප ශරීරයේ පුරා දුවල තමයි ඔබගේ මුණ කලු පැහැවුණේ. ඒවගේ මතමයි පින් වද පිනක්ර වෙලා ඇත්තන්ට දැන නේද නිකම් පාාවෙන වගේ සැහැල්ල ගතියක් ඒ කොම ලහුතාවේ වැඩි රූප නිපද වෙලා මොනාද ලහුතාවේ වැඩි සැහැල්ලු බව වැඩි රූප නිපද වෙලා තියෙනවා මොකදන්නේ කුසල කර්මය කරන වෙලා ඒ කුසල කර්මය කරන වෙලාේ කුසල සිටින් ඉපදිච්ච රූප. අකුසල කර්මය කරන වෙලාවේ අකුසල සිත්වලින් හෙවත් දේශේෙන් ඇතිවෙච්ච රූප එනම් ඒකට කියනොක්ද ඒ සිට සමඟඋපදින රූපෝල්ට කෙනො තං සමුට්ඨානා ංච රූපානම් පාි වචන තේරුම් ගන්න සමුට්ඨානා නං කැන සමඟ උපදින ඒ සමඟඋපදින මොන සමගද? මෙතින් දාව තිනො විරිය කියන විරිය කියන අධිපති ධර්මය සමඟ උපදින්නාවූ රූපටිකක් තියනෙනවා අන්න ඒ රූපවලටයි ඒ වගේම ඒ සමඟ උපදින අනෙකුත් චෛතසිකයන්ටයි හිතටයි මේ වීරය කියන අධිපති ධර්මය උපකාර කරනවා අධිපති ශක්තියෙන් එයා අධිපතියා වශයෙන්හි ඳගෙන අනෙකුත් චිත්ත චෛතසික රූපධර්මවලට ඉපදීමට උදව් කරනවා. එනිසා කියනෝ අධිපති පච්චේන පච්චයෝ කියන ලඟ රනය මසා ැලුවත් පිවන්නේ චිත් අධිපති චිත්ත අධිපති කියලා කියන මොකක්ද සිත අධිපතිභාවෙන් කටයතු කරනවා. සිත අධිපතිභාවයෙන් කටයතු කරන්න වෙලා චිත්ත සපයුත්තකානාව දම්මානන් කිය කියන පින්වන්නේ සිත්ත සමඟ යදනාව චෛතසික සමූහයට න් සමුට හනාන චරපනකකිේ චිත්ත රප වලට චිත රපවිතරක් නමේ පින්වත්න්නේ ප්‍රතිසන්දිි ලබන වෙලා යම ප්‍රතිසන්දි බන ලා මේ ප්‍රතිසන්දිී වි්ායක පදධනවා කරමජර රූපටිකවැර කනවා. පටිසන්දි කර්මජරූප කියලා මේ ප්‍රතිසන්ධි කර්මජරූප වලටත් ඒවගේම චිත්ත ජරූප වලටත් ඒසිියල්ලටම අධිපතිභාවයෙන් උපකාර කරනවා කවුද සිත සිත අධිපති වෙලා එයා සමගෞපදින රූපටිකටත් එයා සමගෞපදින චෛතසික වලටත් එයා අධිපතිභාවෙන් නම් අධිපති ප්‍රථ්‍ය ශක්තියෙන් උපකාර කරනවා පින්වන්නන්නේ දැන් ඔයත්තන්ට මේක මේත් විදිට තේරුම් නැත්නනාම් අපේතුෙ ගමක ඉන්නවා කියලා අධිපති කෙනෙ ඒ අධිපතියට පුළුවන්කම තියෙනව නේද ගමේ ඉන්න අනි දුප්පත් මිනිස්සුන්ට ආහාරපාන ලබා දීල නේද මුදල් ලබාදීල ජීවත් කරවන්න නේ එනම් අධිපතියාගේ ස්වභාව මොකක්ද අධිපතියාට පුළුවන්කමති න අන් අයට පැවැත්මට ඉපැත්මට උපකාර කරන්න පුළුවන්කමති ඒකට කියෙනන අධිපති ශක්තිය කියලා කියන. අධිපති ශක්තිය එමන දැන් චන්ද චිත්ත ඒගේ වීරිය කියන තික කතා කලා අපි ඊළඟට කතාකරු වීමන්සේ පිළිබඳව වීමන් සාධිහිපති කියන අවස්ථාව දයන්නේ වීමන්සේ කැන ප්‍රඥ්ඥා චෛතසිකයට ප්‍රඥා චෛතසිකේ යම් හිතක අධිපති භාවයෙන් කටයුතු කළොත් මේ අධිපති භාවයෙන් කටයුතු කරන ප්‍රඥා චෛතසිකයේ සමඟ උපදින අනෙක්කුත් චෛතසික වලටත් ඒ වගේම ඒ චෛතසික හටගත්තා උසිතටත් ඒවගේම අන්නේ සිත සමග හටගන්නාව යම් රූපටිකක් තියෙනවනම් ඒ රූපසිියල්ලටත් එයා අධිපතිභාවයෙන් උපකාර කරනයි ඒ යන්නේ ප්‍රඥාව අධිපතිත්වයෙන්හි දගෙන ප්‍රඥාව සමග හටගන්නාව් අනෙකුත් චෛතසිකවලටත් සිටටත් ඒ සිත් සමඟ උපදින්නාව චිත්තජ රූප සහ ප්‍රතිසන්ධි කර්මජරූපවලට මෙයා අධිපතිභාවයෙන් උපකාර කරනවා කියලා සඳහන් වෙන ළඟට ඊළංඟ ගාතාව තමයි පින්වති යන්යන් දම්මන් ගරුන්කත්වා ඒයේ ධම්මා උපප්ජන්ති චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසන්තේ සන් ධම්මානං අධිපති පච්චේන පච්චෝ මේ පින්වත් පිරිස හැමදාම පට්ඨානේ සජායනා කරන පින්වතුන් හැබැයි පින්වත්න්නේ මේ සජජායනා කරනකොට මේවැයි ගාථාවල තේරුම දැනගෙන නෙමෙයි සජ්ජායනා කරන්නේ ඒත් ආනිශංස තිබෙන මේ තුහලතිනොන අර කිරිවුලන්ගේ කතාව එහෙම වචනයක තේරුමක්වත් දන්නේ නැති තිරිසන් ගත සත්වයෝ පවාපින්වත්න්නේ එහෙම පට්ටාන සධ්්‍යායනාව ශ්‍රවණය කර ලදිවිය ලෝකයේ උත්පත්ති ලබල නිවන් දැක්කනං. මේ ඔබට මට මේයි තව පොඩ්ඩක් හරිව පදයක් හරි ඉගෙන ගන්න පුළුවන් ප්‍රඥාව නුවන තිබෙනව ඇයිපින් වන්නේ ඔබත් මත් ඉපදිලාතිනෙන මනුස්ස ලෝක අපි සුගතයන ඉපදිලති එහන් සුගතයේ ප්‍රතිසදි ලබපු ඔබ මම අහේතුක යොනෙමි කවද? බත් මත් එක්කෝ දිහේතුක ප්‍රතිසන්ධිකව එක්ක ත්‍රේතුක ප්‍රතිසන්දිිකය. ඉදින් මේ කියන කාරණ තේරුම් ගන්න ඔබටත් මටත් කුඩාහෝ නුවනක් තිබෙන පොඩි ගැටලුවට තියනෙමොකද පිගත් මේ පලවෙනි වතාවටත් දෙවැනි වතාවට අහනොට නොහර ැයිඉික්න්නේ මේ ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාාව ඔස්සේ ඔබට නැවත නැවත ශ්‍රවණය කරන්නට පුළුවන්කම තිබෙනවා ප්‍රඥා නාලිකාවට සම්බන්ධ ඒ සමාජ මාධ්‍යවල මෙ පලවෙනවා නැවත නැවත අරගෙන පශීලනය කිරීම තුළින් ඔබට පුළුවන්කම තිබෙන අපින් වන්නේ මේ ධර්මය නැවත නැවත මනාකොට ඉගෙන ගන්නට හැකියාව තිබෙනවා. එනිසා යංඥන් ධම්මන් ගරුංකත්වා යම් යම් ධර්මයක් ගරු කොට සලකමින් ඒයේ ඒ ධම්මා උපජ්ජන්ති. යම්යම් චිත්තචෛතසික ධර්මයක් උපදීද විශේෂම සඳහන් කරනවා යන්ඥම් ධම්මන් ගරුන් කත්වා. යංයම් ධර්මයක් ගරුකොට සරකමින්. ඒඒ ධම්මා උපජ්ජන්ති, යම් යම් ධර්මයක් උපදිනවනං චිත්ත චේත සිකා ධම්මා චිත්ත චෛත්‍යසික ධර්මයෝ. තේතයේ දම්මා ඒ ඒ ධර්මයෝ. තේසන් තේසන් ධම්මානං ඒ චිත්ත චෛත සික ධර්මයන්ට අධිපති පච්චේන පච්ච අධිපති ප්‍රත්ථ ශක්තියෙන් උපකාර කරනු විශේෂම පින්වන්නේ මෙතන්දි සඳහන් කරට ඕන බුදුරජාණන් වහන්සේ සියල්ලට පොදුවේ දේශනා කරලති වෙන ගාතාවක් ඒ කියන්නේ යම් යම් ධර්මයක් අරමුණු කරගෙන චිත්ත චෛතසික ධර්මයෝ යම් යමක් උපදිනවනම් මුලින් කියපු ධර්මයෝ පසුව කියන ලද චිත්ත චෛතසික ධර්මයන්ට අධිපති ප්‍ර්‍යශක්තියෙන් උපකාරරනවා කියන අදහ සයිපිං වත්න මේ ගාතාවේ තේරුමවිින්. හොඳයි දැන් අපිී විමසා බලමු ඊළඟට මෙන් මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිබෙන. නිදදේශපාලියෙහි සඳහන් ගාතාවට අතිරේකව මේ පට්ටහන ධර්ම වන්දනාව කියන පොතෙහි සඳහන් වෙනවා අධිපති ඥාන සංජාත, චබ්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයා මහං. බුදුරජාණන් වහන්සේ සත්සතිය ගතකරද්දී. සිව්වෙනි සතිේදී ඔඇත්ව හල තිබෙනවා රතනා ගරයහි එමන රුවන්ගේ තමයි වැඩවුන්නේ. මේ රුවන්ගේ වැඩයිදගෙන බුදුරජාණන් වහන්සේ මෙනෙහි කලා පට්ටාන සද්ධර්මය. අභිධර්මය මෙෙහි කල්ල අභිධර්මයේ ඒ ධම්ම සංගනී විභංග ආදී ප්‍රකරණයන් මෙනෙහි කරලා අවසානේ. පට්ටාන ප්‍රකරණය මෙිනිිහි කරන්න කොට සම්මර්ශනය කරනකොට බුදුරජාණන් වහන්සේගේ සරීරයෙන් සවනක් ගන රස්්මිමාලාවල් මේ මුළු ලෝක දාතුව පුරාම විහිදීයන්නට පටන් ගත්තා. පින්වන්නේ එතිෙන් දි අධිපති ඥාන සංජාත කියන්නේ අධිපති ඥානය ම මෙනිිහි කරනකොට එම නම් බදුජන් වහන්සේ අධිපති ප්‍රත්්‍යය පිළිබඳව නුවන ඇති කරගන්නා වෙලාවේ එයින් හටගත්තා වූ අධිපති ඥානයෙන් හටගත්තා වූ. චබබන්න රන්සිිභාසුරං ච වන්න කියන්නේ පට හයකින් යුද්නනං සවනක් ගන රශ්මි මාලා වන්ගෙන් බබලන සම්බුද්ධන් සබබ දස්සාවින් බුදුරජාණන් වහන්ේ සියල්ල දන්නවූ සියල්ල දක්නාවෝ බුදුජාණන් වද සියල්ල දක්නාවෝ බුදුරජාණන් වහන්සේට වන්දාමි පූජයා මහං අහන් කලක න මම වන්දාමි පූජයාමි වදිමි පුදමි මම වදිමි පුදමි කියෙනා දහසයි එහි අර්ථය වෙන් පින්වනි දෙංඟ අපී කතා කරන්ට යෙදුණේ සහජාතාධිපති ප්‍රත්්‍යය පිළිබඳව තමයි ඒ චන්දය චිත්තය වීරිය විමන්සේ කියන ඒ ප්‍රත්්‍යය හතර කතා කළේ. ඊළඟට ආරම් අධිපති ප්‍රථ්‍යය පිළිබඳව කතා කොන්න ොකද අපි ලිින්ම කතා කළ අධිපති ප්‍රත්්‍ය, ආරම්ම නාධිපති සහ සහජතාධිපති කියලා කොටස් දෙකකට බෙදෙන බව. ආරම්මනාධිපති ප්‍රත්්‍රී කොටස් තුනකට බෙදුවත් පින්වන්නේ ප්‍රත්්‍යය ප්‍රත්්‍යෝත් පන්න, ප්‍රත්්‍යය නීක කියලා කොටස්තුනකට බෙදෙනවා දැම් ප්‍රත්්‍ය කියල කියන්න පින්වත්න්නේ මොනවාද ප්‍රත්්‍යය කියල කියන්නේ යම් යම් ධර්මවලට ඉපදීමට උදව්වන උපකාර කරන ධර්ම උදාහරණයක් ගත්තුොත් දැන් අපි දන්නවා කොස් ගසකතිබෙන ඒ කොස් ඇට ටිකක් නැන්නම් බීජ ටිකක් පැළවෙන්න දැම්මොත් කොස් පැල පැලවෙනවා ඒ බීජයන් මගින් පැළ ඇති වෙනෝ බීජය තමයි පැළ ඇති කරන්න උපකාර වුණේ එනිසා බීජයන්ට කියන්න පුළුවන් ප්‍රත්්‍ය කියලා යම් යම් ධර්මයන්ගේ ඉපැත්මට උපකාරවන පැවැත්මට උපකාරවන ධර්මවලට කියන මවා කියද ප්‍රත්්‍යය කියලා කිය ඊළට පින්වන්නේ ප්‍රත්්‍යයෝොත් පන්න කියන්නේ මොනවාද ඒ ප්‍රත්ථ්‍ය නිසා උපදින ධර්ම දැඟ දාහරණයක් වශයෙන් අර බීජ නිසා ඇතිවු මොවාද පැලඒවගේම මව් දෙමවපියෝ නිසා ඇතිවෙනවා දරුවෝ එනම් මෞද් දෙ මවපියෝ ප්‍රත්්‍යය හැියට ගන්න පුළුවන් දරුවෝ නිසා උපදින ප්‍රත්්‍යයෝොත් පන්න හැටියට ගන්න පුළුව. ඊළඟට ප්‍රත්්‍යය නීක කියලදයක් තිබෙනවා ප්‍රත්්‍යය නීක කියල කියන මොනවාද පින්වන්නේ ප්‍රත්්‍යය නිසා නූපදින ධර්ම එන නම් ප්‍රත්්‍යයෙන් උපදින්නේ නැතිධර්ම උදාහරණයක් වශයෙන්ි ගත්තොත් යම් කිසි ප්‍රත්්‍යයක් ගත්තොත් ඒ ප්‍රත්්‍යය නිසා උපදින ධර්මටික ප්‍රත්්‍යයෝත් පන්න වෙනවා ඒ ප්‍රත්්‍යය නිසා උපදින්නේ නැති ධර්මටික ප්‍රත්්‍යය නීක බවට පත්ව වෙනවා ොයි දැන් අපිබලමු මේ ආරම්මනාධිපති ප්‍රත්ථ්‍යේ ප්‍රථ්‍ය ධර්මොනවවාද ප්‍රත්‍යයෝත් පන්න ධර්ම මොනවාද ප්‍රත්්‍ය නීක ධර්මොනොද කියල වෙනවම තේරුම්ගන්නට බල. පින්වන්නේ ඇතින්දි සිත් අසූ හතරක් ඒවගේම ඉෂ්ට නිෂ්පන්න රූප දහාට නිර්වාණය ඒවගේ චෛතසික හතලස් හතක් මෙතැන්දදි ප්‍රත්‍ය ධර්ම හැටියට සාකච්ඡා කරන. දැන් හොඳින් අපි තේරුගන්නට ඕනි සිත් ඔක්කොම අසූ නමයක් අිධර්මයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන. සිත්තඔොක්කම සූ නමයෙන් අසු හතරක් ගන්නවා අධිපතිව අරමුුණු කරන නැනම් ආරම්මනාදීපති ප්‍රත්තිය හැටියට ගන්න ධර්ම හැටිය. පින්වද මෙතැදි සිට් පහක් කයින් කල තිබුණු සිත්තඔොක්කම සංඛ්‍යාව අසූ නමයයි අසූ නමයෙන් අරගෙන තියන්නේ ප්‍රථ්‍ය හැටට අරගෙන තින අසූ හතරයි එන කියක් මග හැරිලද පහක් මගැහැරලා මොනවදේ පහ දේශමූල සිද්ධක ගන්නේ නැහැ ඇයි පින්වත් දේශමූල සිද්ධක ඒ නැර දවේශය කේන්තියන ස්වභාවේ ඒ දේශමූල සිද් දෙක කිසියම් කෙනෙකුට ගරුකොට අරමුණු වෙන්නේ නෑ ඒවගේ මයි පින් වන්නේ මහම ල සිද් දෙක මෝහයේ මිස්්‍රවෙච්චයේ සිද්දක පින්වත්න්නේ ඒකත් යමකට යම් කෙනෙකුට හෝ යම් සිතකට ගරකුට අරමුණු වෙන්නේ නෑ. ඉනකට දුක්සාහගත කාය වි ඥාන ඔබ දන්නවා බගේ කකුලේ කටුවක් ැනු ම යමකට කැපුණහම ඒ රිදෙන බව අන්නේ දුක්සාහගත කාය විඥානය අත් පින් වන්නේ. රුොට අරුණුවීම සිද්ධ වෙන්නේ එන ගරුට අමුණුව වෙන්නේ නැති සිත් පහක් තියවා මොනවාදේ සිත් පහ දේශමූල සිද් දෙකයි මොහොමූල සිදත් දෙකයි දුක්සාගත කායවිඤ්ඥානය අන්න ඒ සිත් පහ හැර සිත් අසූ හතරක්ම ගරුකොට අරමුණු කරන්නට පුළුවන් නිසා ඒවට කියනමුණද ආරම්මනාදී ප්‍රති ප්‍රත්‍ය ධර්ම කියලා කියනවා. ඊට පස්ස පින්වත්න්නේ ්ට නිෂ්පන්න රූප දහාට දැන් රූප තියෙනව විසි අටක් රූප විසි අටෙන් දහයක් අතහැරලා දහටක් ගන්න. මොනොවාදේ දහාට භූත රූප හතර අපි දිරියදි විස්තර කරල දෙන්නම් ප්‍රසාද රූප පහ ගෝචර රූප හතර භාවරූප දෙක හදේවත්තු රූපය ජීවිතේන්ද්‍රිය රූපය සහ ආහා රූපය කෙන දහට මේ රප දහට ස්තරයේදී විස්තර කරන්නට ඒදෙනවා. ඊළඟට පින්වත්න්නේ යිතසික ඔක්කොම පනස් දෙකක් තිබෙනවා මේ චෛතසික පනස් දෙකෙන් දෝසේ ඉස්සාව මච්චරය කොක්කුච්චේ විචිකිච්චාව යන චෛතසික පා හැර ඉතුරු චෛතසික හතලස් හත ගරු කොට අරමුණු වන නිසා ඒවා අධිපති ආරම්මනාධිපති ප්‍රථ්‍ය ධර්ම හැටියට සලකන මේ ඔක්කො නැවත ඉදිරියේදී විස්තරන නිසා මෙතෙදි කෙටියෙන් සඳහන් කරටේදුන්. හොඳයි පින්වද දෙ මේ ප්‍රත්‍යයෝත් පන්න ධර්මනවද ක කියලා බලමු. රු කළය ුතු ධර්මයන් ගරු කොට අරමුණු කරන්න වූ ලෝබ මූල සිත් අට මේ ලෝබ මූල සිත් අටට පුළුවන්කම තිබෙනවා යමක් ගරුකොට අරමුණු කරන්නට පුළුවන්කම තිබෙනුඒවගේ මහා කුසල් සිත් අට මහා කුසල් සිට අටත් පුළුවන්කම තිබෙනවා යමක් ගරු කොට අරමුණු කරන්න මහා ප්‍රියා ඥාන සම්ප්‍රයුත්ත සිත් හතරට පුළුවන්කම තිබෙනවා ඒත් යමක් ගරු කොට අරමුණු කරන්නට පුලුවන්කම තිබෙනවා ඒවකිම පින්වත්න්නේ ලෝකෝත්තර සිත් අට බ දන්නන ෝතර ට නම් නිවාර්රීම යක් ගරකොට අරුණු වෙනවාමයි මනවා දරමුණු කරන්නේ. මොනද ලෝකෝතර සිත්ට සෝවාන් මාර්ගසිත පලසිත, සකදාගාමී මාර්ගසිත පලසිත, අනාගාමී මාර්ගසිත පලසිත, අරිහත් මාර්ගසිත පලසිද. මේ සියලු මාර්ග සිතතුවලට පල සිත්තුවලට අරුණුව වන ගද නිර්වාණය අරමුණුවන්න. මකද මාග සි තු ල අරුණුව ෙන්න්න නිවා නිර්වා තු ර් ද නට. රු කොට අරමුණුවන ධර්මයක්ම. ඒනිසා ඒ ගරුකට අරමුණුවන ධර්ම හැටියට මේ ප්‍රත්‍යෝත් පන්න පැත්තට ඒ ලෝකෝතර සිටටත් අරගෙන තිීරම්. ඉළඟට දෝසේ ඉස්සාව මච්චරිය කුක්කුච්චේ විචිචාවසා අප්‍රමාණ්‍ය දෙක හැර චෛතසික හතලිස් පහක් උපදිනවා මේවා ගරුකොට අරමුණුව වෙලා උපදින ධර්ම හැටියට ගන්න පුලුවන් කමති බෙනලු. පිින්මත්න දෝසය කියන්නේ දේශ චෛතසිකේ ඉස්සාව කෙරකයන ඊර්ශයාව වගේ මචරය කියෙල කියැන මසුරු බව කුක්කුච්චේ නේවා එකන්නේ සැකරන බව කකුච්චේ කියැනෙ පසු ැවෙන බව විචිච්චාව කියැන සැකරන බව ඒවගේම පින්වත්න්නේ අප්‍රමාණ්‍ය දෙකක් තිබෙනවා අප්‍රමාණ්‍ය දෙක කියලා කියැන මොකක්ද කරුණාව සහ මුදිතාව මේවාවම් පැහැදිලි කළ දෙන්නම් මේ සියලු චෛතසික ෝපින්ගත්න්නේ යමක් ගරුකොට අරමුණු වෙන්නේ නෑ ඇයි ගරුකොට අරුණ වෙන්න ඇත්ති දේශය කියන චෛතසිකයට ගරු කටරමුණු කරට පුළුවන්කක් දේ කෙල ක කියන රහාව කියෙන තියන ඒනි ම ගුටරමුණුව වෙන නෑ ැ ඔබ න්නවා කෙනෙකුටත් කේන්තිීයොත් යමක් ගරුකුටාරමුණුව වෙනවද නෑ දේශේ තියෙන වෙලා යමක් ගරුටාරමුණු කරට පුළුවන්කමක් නෑ ස්සාව ර්ෂාවකයෙන් දෙව ඇත්තු දන්නවා යි කිසියම් කෙන ගා ීර්ෂයාව තියන වනක්ගේයා යම ගුටරමුණුව වෙනවා කනවද කරන්නේ ඒගේම ගන්න මේ දෝ ඉස්සාාව කියෙන චෛත සිකත් යමත් ගරුකු අරමුණු කරන්නේ මච්චරය මච්චරී කැනමකක්ද තමන් සතු දේවල් සතු වෙනවට අක මැති බව දෙැන් අපිතුම තමංගාව හොඳ ජංගම දුරකතනයක් තියෙනවනම් ඒක තවත් කෙනෙක් ගන්නවට අකමැති ඒකට කියන මච්චරයේ කියලා මච්චරයේ පහක් තියෙනවනේ නේද ආවාස මච්චරය කුල මචරිය වන්න මච්චරේ ධම්ම මච්චරයේ ලාබ මච්චරයේ කියලා ඉරිවස කුක්කුච්චේ කියන මොකද පසු තැවෙන ස්භාවය පසු තැවෙන එකනනි කරන ලද පාප කරමවලට පස තැවෙන මං අති තේදි සත්තු මැරවා කිය පසුතැවෙන ඒගේ මමං පින්කරගත්තනෑ කිය පසුත වෙන.ඒ පසු තැෙන ස්වභාවට ක කියෙන කුක්කුච්චේ කියලා ල්ලකට විචිච්චාව කියන සැකේ විචිච්චාව කියෙනන සැකේ සැේ සකම් බල කෙනෙක් යම ගරුටරුණු කරන්නේ නෑ සැකේ තින තැන යම ගරුකට අරුණ වෙන්නෙත් නෑ පින්වත් අන්න හෙමනම් දැන් තේරුන් ගන්න මෙන්න මේ දෝසේ ඉස්සාව මච්චර කුක්කුච්චය විචිකිචාවකිසාහ අප්‍රමාණ්‍ය දෙක දම තින්ද අප්‍රමාණය දෙක් තිබෙන මොවද අප්‍රණ චෛතක දෙදකකිව කරුණාව. මුදිතාවයි කරුණාව සහ මුදිතාව කියන දෙකත් පින්වන්නේ කරුණාවදි කරන්නේ සත්ව ප්‍ර්ඥප්තිය අරමුණු කරන්නේ. පරදුක්කේ හදයන් කම්පතීති කරුණා. අනුන්ගේ දුකේද හදවත කම්පාවෙන ස්වභාවයට කරුණාව කියලා කියන. ඒවගේ මයි පින්වන්නේ මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සැපේද සතුරුවන ස්වභ මෙතැන්දි අරමුණු වෙන්නේ සත්ව පුද්ගල ප්‍රඥ්ඥප්තිය කරමුණු වෙන නිසා ඒවා කුසල්ල එමනන්න යම ගරු කොට අරමුණු කරන ධර්ම හැටියට සලකන්නේ. ඒ පන්නේ අපි සලකා බලමු ප්‍රත්්‍ය නීක ධර්මය මොනවද කියලා. යම ගරු කොට අරමුණු නොකරන අවස්ථාවේ එකැන්නේ දැන් සම් ඕන සිතකට තියෙන් පුළුවන් මතිබෙනවා ලෝකෝත්තරසිත් අට හැර ලෞකික සි අසු එකම පුළුවන් කමති වෙනවා යම ගරු කට අරමුණු කරන්නත් පුළුවන් කමති වෙනවා යම ගර කොට අරමුණු නොවෙන අවස්ථාව කෘත්ති වෙනවා එනම් යම ගරුකොට අරමුණු නොවන අවස්ථාවේ ලෞකික සිත් අසක ප්‍රත්‍යයෝත් පන්න භාවට පත් වෙන්නේ නෑ එනි සයිවට කියෙන ප්‍රත්්‍යනීක කියලා. ඒවගේම යමක් ගරුකොට අරමුණු නොකරන්න වූ අවස්ථාවේ ඒ සිත්තුවලේ දෙන්නා උත්්චයිතසික පනස් දෙකත් ප්‍රථ්‍යනික බවටත්වෙන එකැනි ප්‍රත්්‍යයෝත් පන්න භාවේ පත්වවෙන්නේ නැහැ. ඒවගේම චිත්තජරූප ප්‍රතිසන්ධි කර්මජරූප, බාහිර රූප, ආහාර රූප උත්තුජරූප, අසංඥ සත්ත්ව කර්මජරූප ඒවගේ ප්‍රවෘති කර්මජරූප කියලා ආකාර හතකට බෙදල තියෙන්නේ රූප විසි අට. මේ රූප විසි අටම්ම යමක් ගරුකොට අරමුණු කරන්නේ. සබ්බං රූපං අනාරම්මන ඒන්නේ ඒ සමහරු වැරදිට තේරුම් අරගන්නවා කිසිම රූපයක් අරමුණු වෙන්න නෑ කියලා කිසිම රූපයක් අරමුණු වෙන්න ඇනමි කිසිම රූපයකට අරමුණු ගන්න බෑ. පින්වත්න්නේ දැන් මගේ ශරීරයේ හිත්ත තියෙන නිසා ේද මට ඔ ඇත්ත පෙන්නේ. බැරිවෙලාත් ගේ මගේ ශරයෙන් සි ත වෙන්ුත් ඉතුරුවෙන් මොද. ූපටික තරයි මේ රූපවලට පුළුවන්ද පින්වතු නිසරයින්න්න කියල අඳුනගන්න. පුළුවන්කමක්නෑ යමක් දකින්න බෑ යමක් අහන්න බෑ එනන් සිතට විතයි අරමුණු ගන්න පුලුව චිත්ත චයිස ගන්වලට විරයි අරමුණ ගන්නපුල රපල් අරුණු ගන්න බෑන්නේ නිසා තමයි සබං රූපන් අනාආරම්මනන් කියලා කිවේ. එනම් මෙතන තිබෙන මේ රූප වර්ග හතක් දක්වල තිබෙනවා චිත්ත ජරූප ප්‍රතිසන්ධි කරජරූප ාහිරූප ආහා රූප උත්තුජරූප අ සං්‍ය සත්ව කර්මජරූප ප්‍රෝෘති කරර්මජරූප කියලා මේ සියල්ලේ. කතු කල්ල ගත්වොත් ඒ රූප විසියටට අභිධර්මයේ සාකච්ඡා කරන රූප විසියටටම කියන පොදුවේ ගත්වොත් රූප විසියටට එනන් රූප විසිට මේ ප්‍රත්්‍යනීක ධර්ම හැටියට සලකන්නට පුලුවන්කම තිබෙනවා. දැම්පින්ංවත්නී අපි බලමු එකින් එක වෙන්වෙන් වශයෙන් අරගෙන ගරුකොට අරමුණු කරන ධර්ම කීපයක්. එවගේම ගරුකොට අරමුණ වීමට හසුවන ධර්ම එම නම් ප්‍රතිය ධර්ම ප්‍රති්‍යයොත් පන්න ධර්ම කීපයක් කකාරගෙන බරම. ලෝබමූලසිත් අටට ලෞකික කුසල්සිත් දාහත ගරුකොට අරමුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. එනම් ලෞකික කුසල්සිත් දාහත ප්‍ර්‍යධර්මය හැටියට ඇවිදිල්ලා. ලෝබමූලසිත් අට ප්‍රත්‍යෝත් පන්න භාවයට පත්වෙනවා. පින්වත්න ලෞකික කුසල් සිත් දාහතම මේ ඇත්තු දැන් දන්නවා, කාමාවචර කුසල්සිත් අටයි රූපාවචර කුසල්සිත් පහයි අරූපාවචර කුසල්සිත් හතරයි. එමනම් පින්වත්න. දැන් අපි කාලවේලාව අනුව අපිමටික සාකච්ඡා කරමු කාමාවචර කුසල් සිද් දා කුසල් සි අටමනුවද සෝමනස් සසාගත ඥාන සම්ප්‍රයුත්තු අ සංකාරික සංකාරික, සෝමනස් සසාග ඥාන විප්පයුත්, සංකාරික සංකාරික උපෙක්කා සාගත ඥාන සම්පයුත්තු අ සංකාරික සංකාරික, උපෙක්කා අ සාගත ඥාන විපයුත්තු අ සංකාරික සංකාරික කියල සිත් අටක් තිබෙනවා. එගේම රූපාවචර කුසල් සිත් පහක්ති වෙනවා ඒ විතක්ක විචාර ප්‍රීති සුක ඒකාග්‍රතා සහිත පටමධ්‍යාන කුසලසිත, ඒවගේම විචාර ප්‍රීති සුख ඒකාග්‍රතා සහිත දුෘති අධ්‍යාන කුසල සිත, ප්‍රීති සුख ඒකාග්‍රතා සහිත ෘති අධ්‍යාන කුසල සිත, සුखහ ඒකාග්‍රතා සහිත චතුර් අධ්‍යාන කුසල සිත, උපෙක්කා ඒකාග්‍රතා සහිත පංචමධ්‍යාන කුසල සිත. ඒවගේ අරපාවච්‍රර කුසල් සිත් පින් වන්නේ හතරත්තිබෙනවා ඒතමයි ආකාසා නංචායතන කුසල සිත එවගේම විඤ්ඥා නංචායතන කුසලසිත. ආකින් චඥා ඇතන කුසල සිත, නේව සඥ්ඥානා සංඥා යතන කුසල සිත කියලා තියෙන. ඉරඟට පින්වත්න්නේ ලෝබමූලසිත් අට මුලින් කතා කරාවගේම ලෝබමූලසිත් අට ලෞකික විපාකසිත් තිස් දෙකෙන් තිස් එක අරමුණු කරන්න පුළුවන්කම තිබෙනවා. එතන්දි අයි වෙනි දුක්සාගත කායවි ඥාය අප මුලදදිකිව දුක්සාාගත කාය විඥානය ප්‍ර්‍ය ධර්මබ හැටියට ගන්නේ නැහැ කියලා. මොකද දුක්සාාගත කායවිඤ්ඥානය ගරු කොට අරමුණු වෙන්නේ නෑ. එනිසා, මෙ තෙන් ිපිින්වත්න්නේ කාමාවචර විපාකසිත් විසි දෙකුත් රූපාවචර විපාකසිත් පහකුත් අරූපාවචර විපාකසිත් හතරකුත් ආදී වශයෙන් සියල්ල තිස් එකක් ලෞකික විපාකසිත් මේ ලෝබ මූලසිත් අට අරමුණු කරන්න පුුවන් කම තිබෙනවා. ලෝකෝත්තර විපාකසිත හතරයි තිබෙන ඒ. සෝවාන් පලසිත සකදාගාමි පලසිත, අනාගාමි පලසිත, අරිහත් පලසිත කියන පලසිත් හර කොමත් පින්ංව වන්නේ ලෝබ ූල සිදතුවලින්. ලෝකෝත්තර සිත් අරමුණු කරන්නට බැහැ එහනන් ලෞකික විපාක සිත් විතරයි අරමුණු කරන්න පුළුවන් ලෞකික විපාක සිත් සියල්ල තිස් දෙකක් තිබෙනවා හැබැයි දුක්ෂහගතකාආයවි ්ඥානය මෙතෙදිී අතැහැරෙනවානන්නම් මඟහැරෙනවා. දැම් බලමු කාමාවචර විපාක සිත් විසි දෙක මොනවද කියලා හේතුක කුසල විපාක අටයි අහේතුක අකුසල විපාක හයයි සහේතුක විපාකෙවත් සහේතුක මහා කුසල විපාක අටක් තිබෙන. දැන් අපි ඒවා වෙන වෙනම කතා කලොත් හේතුක කුසලවිපාක අට උපෙක් හාසාගත චක්කුවි්ඥාන, සෝත විඤ්ඥාන ාන විඤ්ඥාන ජිවාවිඤ්ඥාන සුකසාගත කාය විඤ්ඥානය උපෙක්හා සාගත සම්පටික්්චනය උපෙක්හා සාගත සන්තීරණය සෝමනස්ස සාගත සන්තීරණය කියන්නා වූ මේ සිත්න් අටක් තිබෙනවා. ඒවගේ මයි පින් වත්න්නේ හේතුක කුසල විපාක අටයි හේතුක අකුසලවිපාක සියල්ල හතක් තිබෙනවා ඒ හතෙන් පින්වත්න්නේ දුක්සාහගත කායවිඤ්ඥානේ හැරුණහම හයයි ඉතුරු වෙන්නේ ආරම්ම නාධපති ප්‍රත්්‍ය ධර්ම හැටියට ගන්න. මොනවද මේ උපෙක්කා සාගත චක්කු විඥානය, උපෙක්හා සාගත සෝත විඤ්ඥානයේ උපෙක්කාහා සාගත ගානවිඤ්ඥානයේ උපෙක්කා සාගත ජිව හා විඥානයේ, දුක්ෂසාගත කා විඥානය ගරකොට අරමුණු කරණ නැතිනිසාය අතහරනවා. උපෙක්හා සාගත සම්පටිච්චනය උපෙක්කා සාගත සන්තීරණය. පින්වති මේ වෙලාවේ මේ දේශනාව බලද්දී. ඔබට මේ කරුණුකාරණ එක විටම නොවැට හුණත් මේ සිත්වල නම් ලියාගෙන සටහන් කරගෙන නැවත නැවත බලද්දී මේ පින්වත් පිරිසට මේ හොන්දට පත්තියන් වෙනවා තේරෙන්න්න පටන්ගන්න. ඉළඟට පින්වත්න්නේ අපි බලමු කාමාවචර විපාකවල අපි සිත්සියල්ලම විසි දෙකක් කතා කලා. ඉළඟට පින්වත්න්නේ රූපාවචර විපාක සිට් පහ. ඒ තමයි මොනවාද විතක්ක විචාර ප්‍රීතිස්සක ඒ කාග්‍රතා සහිත පටමධ්‍යාන විපාක සිත. විචා ප්‍රීති සුක ඒ කාග්‍රතා සහිත දුති අධ්‍යාන විපාකසිත, ඒවගේ ප්‍රීතිසුක ඒකාග්‍රතා සහිත තුති අධ්‍යාන විපාකසිත සුක ඒකාාග්‍රතා සහිත චතුර්තධ්‍යාන විපාකසිත උපෙක්හා ඒකාග්‍රතා සහිත පංචමධ්‍යාන විපාකසිත කෙනමේ විපාකසිත් පහ. එවගේමයි පින්වත්න්නේ අරූපාාවචර විපාකසිට හතරක් තිබෙනවා. අර අරූපාචර කුසල් සිත්වල නම්මයි එන්නේ නමුත් පින්වත්න්නේ මෙ ෙද විා සිව වල . විපාක සිත් කියන වචනේ නො කාසා නංචායතන විපාක සිත විඤ්ඥා නංචායතන විපාක සිත ආකින් ච්ඥායතන විපාකසිත නේව සං්ඥානා සංඥායතන විපාක සිත කියලා සිත් පින් වදී හතරක් කියෙනවා. දැන් ඊළඟට අපි බලන්නට ඕන මේ චෛත සිකයන් පිළිබඳව කතා කරන්න ඕනි. යිට කලින් පින් වත්න අපි තවත් අවස්ථාවක් සලකමු මේ ලෝබමූල සිත් අට අරමුණු කරට පුළුවන්කමති වන ෝබමූල සිත්ත අටම ෝබමූල සිත් අට ලබ ූල සිත් අටිම අරමුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා සෝමනස්ස සසාගත දිිට්ටිගත සම්පයුත්ත සංකාරික සංකාරික ඒවගේ සෝමනස් සසාගත ිට්ටිගත විපෙයුත්ත සංකාරික සංකාරික උපෙක්හා සහත දිිට්ටිත සම්පයුත්ත අසංකාරික සංකාරික, උපෙක්හාසාගත දිට්ටිගත විපෙයුත්තු අ සංකාරික සංකාරික කියන්නාවූ මෙන්න මේ සිත් සියල්ලම පින්වත්න අටයි මේ ලෝබමූලසිත් අට ගරු කොට අරමුණු කරන්නට පුළුවන් ලෝබ මූල සිත් අටෙන්ම. දැ මේවයි ඉදිරියට කතා කරන්න මොන අවස්ථාවදිද එහෙම ලෝබමූල සිතක් ලෝබ මුූල සිදකින් ගරු කොට අරමුණු වෙන්නේ කියෙන ප්‍රායෝගික උදාහරණ සහිතව කතා කරන්න. ඊළඟට පින්වත්න්නේ ලෝබ මූල සිත්ට පුළුවන්කම තිබෙනවා ඉස්්ට නිස්්පන්න රූප දහට ගරු කොට අරමුණුරන්න දැන් ස්්ට රූප කියන්නේ මොකක්ද නිෂ්පන්න රූප කියන්නේ මොකද කියලා තේරුම් ගන්නොන පින්වන්නේ අපි දන්නවා දැන් මේ පට්ට වී කියන්න මොකක්ද තද බව කර්කශ බව සැහැල්ලු බව ආපෝකයන්නේ වැගිරෙන බවඒවගේම අලවන බව ඇලෙන බව තේජෝකයන් රස්න බව සීතල බව වායෝභාවකැන් පුම්බන බව හකුල බව දැන්ි ඩවැල්ල පුම්බෙන ගති හකුල් ගතියෙන යෝ භාවය තමයි ඒවාය රූපය තමයි ප්‍රකටවින් එමනම් පින්වත් නි දැන් මේ පටව බව හොඳට ප්‍රකටයින දැි මක් අල් බැලු හම ඒ තියන අපි මේසයක්ැල්ල තේ මේ යන ද ගති දැන ගේ අපිතුම යමක් අපි රශ්න දෙයක් ඇැල්ලුවොත් ඒ තදග මේ තේජෝ ධාතුව නැන්නම් රූපය අපිට අරමුණු කරන්න පුළුවන්කම තිබෙන හැබැයි පින්වත්න්නේ අපිට අවකාශ රූපය කියනෙ කහරමුණු කරන්න පුළුවන්කමක් නෑ ඒවගේම තමයි අපිහිතුම යම් රූපයක තිබෙන ලක්ෂණ රූප වශයෙන් තිබෙන ඒ විපරිනාමය දක්වන රූප අන්නේ රූපවල ලක්ෂණ පින්වත්න්නේ ඳුනාගන්න පුුවන් කමක් නෑ ජරතා අනිච්චතා සන්තති උපචය දැන් ජරතා අනිච්චත දැ අනිච්චතා රූපයහෙම ප්‍රකට වැටහෙන රූපයක් නෙමේ එනිසා ප්‍රත්‍යන්ගෙන් රිජුවම උපදින ප්‍රටවන රපික රපදහටක් තිබෙන අන්නන්නේ වැට කිය නෝපින්වත් නිෂ් පන්න රූප කියලා ප්‍රත්්‍යයන්ගෙන් හටගන්න ඒව ප්‍රකටයි ප්‍රත්්‍යන්ගෙන් හටගන්න එමන නම් ප්‍රකටව වැටහෙන නැති රූප ිකක්තිනෙන වැට ෙන අනිෂ් පන්න රූප කිය අව කාශරූපය ජරතා අනිච්චතා සන්තති උපජය ආදී රූප ප්‍රකටව ඒ ප්‍ර්‍යයන්ගෙන් නිපදීමට හසුවන්නේනේ ප්‍ර්‍යන්ගෙන් උපදින ධර්ම තමයි සල්ම රූප ධර්ම. නමුත් පින්වත්න්නේ අ ප්‍රත්‍යයන්ගේ ඒම රූපයන්ගේ ලක්ෂණ නිසා ඒවා ප්‍රත්‍යන්ගේ රජු බලපෑමට හසුවවෙන්නේ නෑ ප්‍රත්‍යන් නිසා රජුවම උපදින ධර්ම හැටිටේ සලකන්නේ නැහැ. දැ පටවි වගේ වනන් රරිජුවම ප්‍රත්‍යයෙන් උපදදිනවා කියල සලකන්නට පුළුවන්කම තිබෙනු හේතු ආද ප්‍ර්‍යයන්ගෙන් උපදින පිම ඒ නිසා මේ රූප දහාට විස නිෂ්පන්න රූප දහාට පිළිබඳව කතා කරද්දි ඒවාත් ස්්ට භාාවේ තිම අස් උදදාරයයක් වශයෙන් පිත්තොත් බුද්ධරපදයේ ද යෙනකොට ඒ ස්්යි ඒගේ මිින්ද අපි අසුජි ගොඩක තියවා පට ගතයක් දගතියක්නේ ඒක ස්ටද අපිට ඉස්ට නෑ හැබැයි ඌරෙක් එමනැනම් බල්ලෙක් වගේ සත්්‍යය ගත්තොත් ඒ සත්වයින්ට ඒ ූචිකොඩේ තිබෙන පටිගතිය තුූට ස්්ටයි ඒ සත්වයා අරමුණු කරනු ස්භාවයා අනු ඒක වෙනස්වේෙන. පැල්ද දැන් අපිට අසූචිටික ෂ්ට නෑ. හැබැයි සුනකයාට නේද සූකරයාට ඒවා බොහොම ඉස්ට. රූප හැටියට සලකන්ට පුළුවන් මෙතැන්ද අපි සල්කනවා යම් කිසි කෙනෙක් අනුව ඒ රූප ඉෂ්ට නං අන්නේ ඉෂ්ට නිෂ්පන්න රූපටික ගරුකොට අරමුණ කිරීමක් සිද්ධ වෙනවා. ඌර අසූචිටික ගරුකොට අරමුණ කරන. මනුස්්‍යයක ගරුකට අරමුණු කරන්නේ නැහැ. එනං මහබූතරූප හතර පිළිබඳව විස්තර ක තියෙනන පටව ආපෝතේජෝ වායෝ ප්‍රසා රප පිල් බඳ ඇත්තු දන්න චක්කු ප්‍රසාධද සෝත ප්‍රසාධ ගහන ප්‍රසාධද ජීහ ප්‍රසාධකාය ප්‍රසාධ කියල හිළට ගෝචර රූප හතර කියර කියනන්නේ චක්ක ව ආද ඉද්‍රියට ගෝචරන. මොනවාද ඇසට කොදුරුවෙන්න්නේ වර්ණ රූපය ඉවසේ කනට කොදුරුවන්නේ ශබ්ද රූපය ඉව නහයට ගන්ද රූපය ඉරකට දිවට රස රූපය ඒවගේම කයටහසුවන පොට්හබ රපය නමුත් අපි මෙතතිදදි පොට්ටබ රූපය විශේෂෙන් ඉත් කලා තිබෙන හේතුව තමයි පොට්ටබ රප කළ තනි රූපයක් ඇති නෑ පොට්ටබේ කිය කයට අහුවෙන නවාද එක්කො පටවී ගතිය එක්කෝ තේජෝ ගතිය එක්කො හවායෝ ගතිය නේද දැන් අපිකම් යමක් අපි මේේි අතිගලන්න වෙලා අපිටවී කියලා දැනමමුකක්ද පොට්ටබ රූපය කලා දැනමුකද පටවී ති

ඒ කයට දැන පොට්හබ රූපය කියන තනිරූපයක් නොවන නිසා යා පිීවත් කරලා තිබෙන කලින් අවස්ථාවේ ඒ සතරම හා භූත රූපවල ඒවසා කච්ඡා වෙලා තිබෙන නිසා හදේවත්තු රූපය ජීවිත ේන්ද්‍රිය රූපය සහ ආහා රූපය කියන්නව මේ රූප දහට ඉෂ්ට නිෂ්පන්න අවස්ථාවේ නැන නිෂ්පන්න රූප මේවා මේ විෂ්ට අවස්ථාවේ දී ගරුගට අරමුණු කිරීම සිද්ධ වෙනවා. ඊළඟට පින්වත්න අනිෂ්පන්න රූප දහයක් තිබෙනවා ලක්ෂණ රූප හතර වශයෙන් ගන්නවා ඒ නි්පන්න රූප ලක්ෂණ රප හතරයි විකාර රූප පහහි ආකාශ රූපයයි. ලක්ෂණ රූප හතර තමයි උපචය සන්තති ජරතා අනිච්චතා මේවා රූපයන්ගේ ලක්ෂණ මිසක් ප්‍රකට වූ රූප නෙවේ එනිසා තමයි මේවා අනිෂ් පන්නයි කළ කියන් විකාර රූප පහා කායවිඤ්ඥති වචීවිං්ඥති ලහතා මුදතා කම්ම්ඥතා කාය විං්ඥති කෙන කය සොලබනවා සෙැවීමට ලක්න වචීවි ඇති කියෙන වචන පිටකරීමට උදවෙනවා හුතාක කියනෙ සහැල් බව මුදතා කියන මුදව කම කියැන කරමයන්ට ක්‍රියාවන්ට සුදු සුභව. ආකාස රූපයක කියනෙ රප දෙකක් අතර කුඩා හිස් අවකාශයක් අවතින අන එකටින ආකාසරපයක මේවා ප්‍රකට රූප නොයි මෙම රූප ගරු කොට අරමුණක නොකරන බැවින් මේවා අපි ආරම්ම ආධි ප්‍රතිප්‍රත්ති ධර්ම හැටියට සලකන්නේ නෑ. පංවත්න්නේ දැන් අපි සලකා බලමුූ ගරුකට අරමුණු කරන ධර්ම හැටියට, ඥාන විප්‍රයුත්ත මහා කුසල්සිදත් හතරට ගරුකට අරමුණ වන ධර්මොනුවාද කියල. ලෞකිෙක කුසල් සිද්දා හතම ගරුට අරමුණු කරන්න පුලුවන්කමතිබෙනවා ඥාන විප්‍රයුත්ත මහා කුසල්සිත් හතරට අපි දැ දන්නවා ලෞකික කුසල් සිද්ධ හත කලින් සාකච්ඡා කලා ඒ තමයි කාමාවචර කුසල්සිත් අටයි රූපාවචර කුසල්සිත් පහයි අරූපාාවචර කුසල්සිත් හතරයි නැවත අපි සාකච්චා කරට මනාවක්නෑ කලින් අපි කතා කරපු නිසා. ඒ ඊ ලඟට ඥාන සම්පයොත්ත මහා කුසල් සිත් හතරට ගරුකට අරමුණු කරන්නට පුළුවන් කමතිබෙනන ගරුට අරමුණු වෙලා උපදිනවා දැන් මේ ලෞකෙක කුසල් සිත් දාහත ගරුකට අරමුණු කරලා උපදින්නට පුළුවන් කමතිබෙනවා ඥාන සපයොත මහා කුල් සිත් හතර. දෙැ නැවත පි සාචා කරත් ලෞකික කුසල් සිද්ධ හතව දන්නවාකාමාවචර කුසල් සිත්හට රූපවචර කුසල් සිත් පහ රපවචර කුල් සිත් හතර ඒවා නැවත නැවත සාකච්ඡා කරන්ට උමනානෑ මාතෘකාවේ මුලදී සාකච්ඡා කරන ලද නිසා. ඥාන සම්ප්‍රයුත්ත මහා කුසල් සිත් හතරට යට ලෝකෝත්තර සිත් හය පින්වත් යට ලෝකෝත්තර සිත්හය ගැනෙනවාද. සෝවාන් මාර්ගසිත, සෝවාන් පලසිත සකදාගාමී මාර්ගසිත සකදාගාමී පලසිත අනාගාමී මාර්ගසිත අනාගාමි පලසිත දැන් උඩ මාර්ගසිට දෙකමනවාද උඩමතින් අරිහත් මාර්ගසිතයි අරිහත් පලසිතයි පින්වද රත් රහතන් වහන්සේ කෙනෙක් එමන නම් කිසිම් කෙනෙක් රහත් වනාට පස්සේ ඒ රහතන් වහන්සේගේ තුළ ක්‍රියාසිත් මිසක් කුසල්සි සහ කුසල් සිත් උපදිනවාද උපදින්නේ න්නේේ රහතන් වහන්සේ කුල් සිත් උපදින්නෙත් ුල් සිිත්තුප දින්න ඒ එකන කියනන්නේ ං්ාප පහිනස්ස කියරනන්නේ රහන්හන්ස නම්කරදදි කියෙනන ගද ්්‍යාප පහහිනස්ස. සමහරයි ඕක වැරදියට තේරුම් අරගෙන පින් කරන්නත්ත එපා පව්කරන්නත් එපා කිය වැරදිට දේශනා කරනවස්ථාි ැකල තියනවා. පං්ඥාප පහිනස්ස කියල කියන්නේ. රහතන් වහන්සේ. ින් රහන් වහන්සේ කුසල් සිද් වෙන්නන්නේ අකුසල් සිද්ධවෙන්නේ නැ කියනකාරනාව මිසක් පින් කරන්න එපා කුසල් කුසල් කරන්නත පන පින් පව් දෙකරන්න පා කියනකනේ දුජාන් වහස දේශන තින සබප පස්ස කරන සියලු පවින් වලකින් කුසලස් සප සම්පදා කියලා මිසක් පින් පව් දෙකම කරන්න එපා කියලා නොවෙයි. එවා මේ වරදවත් දේශනා කරන. ස්ථා තිනව වව වැදි කරගට ඕනන් පින් වන්නේ ඥාන සම්ප්‍රයුත්ත මහකුල්සි හතර ගෙන කතා කලොත් ඒ ඥාන සම්පයුත්ත මහ කුසල්සිත් හතර නිර්වාණය අරම්ම නුකරණින්ම උපදිනවා ඒ නිසා ප්‍රත්‍යය ධර්ම හැටියට නිර්වාණයත් ප්‍රත්යෝොත් පන්න ධර්ම හැටියට මහ කුසල් ඥාන සම්ප්‍රයුත්ත ම ක්‍රියාසිත් හතරත් කතාගරන්න පුළලන්ම තිබි මහකුසල්සිත් හතර ඉටවස ඥානම්ප්‍රයුත්ත මහා ක්‍රියසිත් හතරගත්තු. රහතන් වහන්සේට හටගන්නේ ක්‍රියාසිත් එහෙනන් රහතන් වහන්සේට හටගන්නාව ක්‍රියා සිත්වලින් අරමුණු කරනවා අමනවාදරහත් මාර්ග සිතාරමුණු කරන්න පුළුවන් කමති වෙනවා අරහත් පල සිතාරුණ කරන්න පුළුවන් කමති වෙනවා නිර්වාණය අරමුණු කරන්න පුුවන් කමතිබෙනවා. ඒගේ මයි පින්වත්න්නේ ලෝකෝත්තර සිත් අටගත්තොත් ඒවගේ ඒ අපි දන්නව දැන් ලෝකෝත සිත් අට ෝවාන් මාර්ග පල සකදාගාමි මාර්ගඵල අනාගමි මාර්ගඵල අරිහත් මාර්ග පල කිය මේ සිත්් අට පුළුවන් කමතිබෙන පින්වත්න්නේ නිර්වාණය අරමුණු කිරීම හැකකිියාවතිබෙන. හොඳ ඉදැං අපි මේ කතාකරපු වීතිපාලියෙහි අපි කතා කරම ඊළඟට මෙන සියල්ලම එකට එකතු කරලා. එකම තැනට අරගෙන ඒ මාතෘගාව කතාකරමු. ෝබ ූලසිත් අට ලෞකිකු සල් සිත් දාහතාරමුණුකරන්ට පුුවන් කමතිබෙනවා දුක්සාහග කායවි ්‍යාය හැර ලෞකික විපාකසිත් තිස්ස අරමුණු කරට ලුවන් මතිබෙනවා ලෝබ මූලසිත් අ අට අරමුණුකරන්ට පුළුවන් කමතියෙනවා ඉෂ්ට නිෂ්පන්න රූපදහතා අරමුණුකරන්ට පුළුවන් කමතිබෙන, මේවා අරමුණු කරමින් උපදි ධර්මොකද ලෝ ූලසිත් අට. ලෞකික කුසල්සි දාහත අරමුණු කරමින් ඥාන විප්‍රයුත්ත මහා කුසල්සි හතර උපදිනවා එනම් ඥානවිප්‍රයුත්ත මහා කුසල්සි හතරට ලෞකික කුසල්සි දාහතා අරමුණ කිරීමහැ කියව තිබෙනවා ඥාන සම්පයුත්ත මහා කුසල්සි හතරට ලෞකික කුසල්සි දාහතත් යට ලෝකෝත්තරසිත් හය ඒවගේම නිර්වාණය අරමුණු කරන්නට පුළුවන්කම තිබෙනවා ගරු කොට අරමුණු කරන්ට. වගේ ඥාන සම්පයුත්ත මහාහක්‍රියාසිත් හතරට අරහත් මාර්ගසිත අරහත් පලසිත නිර්වානය ගරුකට අරමුණු කරන්ට පුළුවන් කමතිබෙනවා. ඒවගේම ලෝකෝතර සිත්හ අටට ලෝකෝතර සිතට නිර්වානය ගරු කට අරමුණු කරට ලුවන් කමතිබෙන. ඒසා දැම්පින් වදන්නේ අද දවසේ මේපින්ංවත් පිරිසට අපි සාකච්ඡා කරන්ට එදුනේ අධිපති ප්‍රත්්‍යය පිළි බඳව ඒ අධිපති ප්‍රත්තේ මූලික දේශනාව තරමක් දීර්ගව විස්තර කරමින් ප්‍රත්‍ය ධර්මහා, ප්‍රත්‍යෝත් පන්න ධර්මවල ස්වභහාාවේ විස්තර කල දෙන්නට යෙදනා. එවගේ මයි පින් වත්න්නේ ප්‍රත්්‍ය නීක ධර්ම ගත්තොත් ප්‍රත්්‍ය නීක වශයෙන් වෙන්නි නොවාද යමක් ගරුකොට අරමුණු නොකර නවස්ථාවේ වූ ලෞකික කුසල්සිත් අසූ එකම ගරුකට අරමුණු නොකර නවස්ථාවේදී න්න පුළුවන් අධිපති ප්‍රත්්‍යේ ප්‍රත්්‍යයෝත් පන්න නොවන ප්‍රත්්‍යනක ධර්ම හැටියට සලකන්ට පුළුවන් කම තිබෙනවා. ඒවගේ මයි රූපසිියල්ලම පින්වත්නි ප්‍රත්්‍යනක ධර්ම හැටියටයි සලකන්නට පුළුවන්කම ලබේෙන් හොඳයි ඒහමනම් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා වෙන් කරට ඒදුනා වූ කාල්වෙේලාව අපි මෙතැනින් හමාර කරමින් මේ උතුම් ධර්ම දේශනාව සඳහා සැද හැති දායකත්වේ ගෙන කටයුතු කරන්නට ඒදනා වූ විශේසයෙන්ම බලංගොඩ පාර ඕපනායක පදිංචි එච මහත්මයා සහ HR කුසුමාවති යන ඒ සැදැහැති දායක පින්වත් පිරිස. ඒ පිරිසගේ සැදැහැති දායකත්ව එහි බලාපොරොත්තු වශයෙන් සඳහන් කරන්ටය දෙනවා. දායකතතේ දරන පින්වතුන්ගේ නමින් නැසි මිය පරලොයන්ටේදනාා වූ දෙමව්පිය අන් සහස් සොහෙරුවන් වන බටේවල පදිංච සිටි RRA. විලියම් එවගේ B සොපිෝනා RRA කුලතුග එවගේම තලවත්තඒ පදිංචිව සිටි Hජමිස් T.ජන්, එගේ Hජන් එම් ප්‍රේමදාසයන ඇතුළු නමින් පරලෝ සැපත් සියලු දෙනාටත් පින් බලාපොත්තුවෙන් සිටින සියරුම සත්වන්ටත් මේ තුම් ධර්මදානමය කුසල ශක්තිය අනුමෝදන්ව එක්මන් භවයකදී උතුන් නිර්වාණ අවබෝධය සාක්ෂත් වේවා කියලා එවගේම ෞ ගෞරවනීය දේකයන් වහන්සේටත් උ වහන්ේ මෞද දෙ මවපයන් ඇතුළු ආචාරුපාධයන් වහන්සේලා ඇතුළු සියලූම ස්වාමීන් වහන්සේලාටත් උතුම් චතුරාර්ශත්ත ධර්මය අවබෝධ වේවා නිවී සැසෙන්ට ලබේවා එවගේම නොම්බර මස සි වනදිනට ජන්මදිනයේදී. තිබෙන ඇරැ්වල පන්නිපිටියේ පදිංචි ආර්කල්්‍යානවතී මහත්මියයට නිදුක් නිරෝගී දීර්ගඝායෂ සම්පත් සැලසේවා තුනරුුවන් සතු අනන්තගුණ බලයෙන්. උතුම් නිර්වාණ අවබෝධයම වේවා කියලා ආශිර්වාද කරමින්. ඔබ හැම දෙෙනනාටම උතුම් පට්ඨාන ධර්මය පහිට ලැබේවා සියලු කෙක් සංසිදේවා උතුම් නිර්වාණෙන් සැනසේවා හැම දෙනාටම තිෙරවන්සරණ. आकक्खयो निभ्भानं